සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේදුවේ. මනුස්සයන් වශයෙන් අපි ජීවත් වෙනකොට අපිට දේවිකත්වය ගොඩක් වැදගත්. ඔය දේවිකත්වයෙන් තොර මනුස්සත්වයක් තුළ ජීවත් වෙන්න හරිම අමාරුයි. මනුස්සයාගේ ජීවිතේ දේවිකත්වය නැති වෙනකොට ගොඩක් වෙලාවට දැනෙනවා ලොකු හිස්භාවයක්. මේ හිස්භාවය පුරව ගන්න මනුස්සයා ගොඩාක් දේවල් කරනවා. එහෙනස දැන් අද දවසේදී මට හිතුණා මේ වචනය මට මුණගැහෙද්දී, එදා සවස් වූ කල අපි එගොඩ යමුයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. එතන මේ කාටද මේ ශ්‍රාවකයන්ට කතා කරේ, කොයේ මොහොතේද කතා කරේ, මොන වගේ පසුබිමක් තුළද කතා කරේ කියලා ඇහුවොත්, තත්‍ර නම් මේ තාත්තිපතිදුවේ ජේස්වාමීන් වහන්සේට ලොකු ඕනකමක් තිබුණා උන්වහන්සේත් එක්ක හිටපු ගෝලයන්ට නිරන්තරයෙන්ම අත්දැකීම් ලබා දෙන්න. එහෙනස මනුස්ස මට්ටම තුළ අපිට හිතෙනවා සමහර වෙලාවට මේ අත්දැකීම් කියන දේවල් උදව් වේවිද, දුර්වල කරලා, අඩුපාඩුකම් ඇති කරලා, ණයතුරුස් වැඩි කරලා, තර්ජන දීලා, ගර්ජනය නැති කරලා, මේ මේක ඕනද, මීට වඩා මේ මනුස්ස ජීවිතයේ ස්මූත් එකට ගියා නම් කිසිම කරදරයක් නැහැ, තෙහෙට්ටුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහේ යන්න පුළුවන්. හැබැයි මේ කරදර එනකොට, බාධක එනකොට, චින්තනය කඩාගෙන වැටෙනකොට එතන තමයි රත්න නම් මේ තාත්ති පුතේදුවේ මේ මිනිස්සයාට දැනෙන්නේ මට මොකද වෙලා තියෙන්නේ, ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ, අපි එගොඩ යමුයි උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට වදාළසේක. මේක ඇහෙනවාද? රත්න නම් මේ තාත්ති පුතේදුවේ ඔබේ උදේ ඉඳලා හැන්දෑ වෙනකම් වැඩ කරගෙන යනකොට ඔබට මේ දේ ඇහෙනවාද? මොනවද මේ දේ? අපි එහා පැත්තට යමු. දැන් අපි එහා පැත්තට යමුයි කියන එකයි, ඕගොල්ලෝ එහා පැත්තට යන්න කියන එකයි අතර වෙනසක් තියෙනවා. අපි එහා පැත්තට යමුයි කියපුවම ජේස්වාමීන් වහන්සේ කියනවා, මමත් ඔබත් එක්ක එන්නයි යන්නේ. අපි ඒගොල්ලොට යමු. ඔබේ මගේ ජීවිතය තුළ රත්තරනම් මේ තාත්ති පුතේදුවේ ස්වාමීන් වහන්සේගෙන් මේ කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේගෙන් මේ වචන මාලාව ගන්නට ඕනේ. මේ වචන ටික අරගත්තම ඔබේ මගේ ජීවිතේ ලොකු ශක්තියක් ලැබෙනවා. මොකද්ද මේ ශක්තිය? මම යනවා නෙමෙයි, ස්වාමීන් වහන්සේ කරපු ආරාධනාවට මම ප්‍රතිචාරයේ දක්වන නිසා උන්වහන්සේ මමයි, අපි ඔක්කොමයි එකට එතර වෙන්නයි යන්නේ. මේක හරිම සුද්ධ වූ සිතුවිල්ල. ගොඩක් වෙලාවට දරුවන් වශයෙන් අපිට අම්මා තාත්තා අඳගහවුවාම අම්මා තාත්තාත් එක්කවත් යන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ අම්මයි තාත්තයි යන්න, අපි පස්සේ එන්න. නැත්නම් අපි යනවා, අම්මයි තාත්තයි පස්සෙන් එන්න. ස්වාමි පුරුෂයා කියනවා මම යනවා, ඔයා පස්සේ එන්න. නැත්නම් ඔයා යන්න, මම නම් එන්නේ නැහැ. දැන් මේ විදියට අම්මේ තාත්තේ පුතේදුවේ මේ එකට ඉන්න අයව මේ මොහොතේදී අතහැරලා දානවා මේ යන ගමනේදී. මේක තමයි ඇත්ත. එතකොට ඔබේ මගේ ජීවිතයට ඕන තරම් ඔබත් එක්ක මාත් එක්ක ඉන්න අය අතහරින්න පුළුවන් වෙනවා එකට හිටියට. හැබැයි එකට හිටියට අතහැරියට ඔබ ස්වාමින් වහන්සේව හඳුනගෙන හිටියොත් උන්වහන්සේ ඔබව අතහරින්නේ නැහැ. උන්වහන්සේ අතහරින්නේ නැහැ වගේම උන්වහන්සේ පේදුරුත් එක්ක මේ ගමන ගියා නෙමෙයිනේ, ඇන්ඩ්‍රුත් එක්ක විතරක් මේ ගමන ගියා නෙමෙයිනේ, එතන ගෝලියෝ පිරිසත් එක්කම මේ ගමන ගියා. ඒ නිසා දැන් ඔබ සමහරවිට ඔබේ ගෝලියෙකුට තවත් එක්ක නඳ ගැහුවොත් මිතුරෙකුට එයා බැහැ කියාවි. හැබැයි ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නකොට ඒ ආරාධනය තුළ ඔබේ මොන වෙනස්කම තිබුණත්, ඔබේ මොන අඩුපාඩුකම් තිබුණත්, ඔබේ මොනතරම් දුර්වලකම් තිබුණත් ඒ අයත් ඔබත් එක්ක එකතු වෙනවා. මොනවා නිසාද? ස්වාමින් වහන්සේගේ ඇරයුම ඔබට වගේම ඒගොල්ලන්ටත් ඇහෙන්න සැලසෙන නිසා.
එහෙනම් රත්තරනම් මේ තාත්තේ පුතේ දුවේ ගෙදර ජීවත් වෙනකොට ඔබ දෙවියන් වහන්සේගේ මේ ඇරයුම වචනය පුතාට දුවට අම්මට තාත්තට ආච්චිට සීයට නංගිට මල්ලිට සහෝදර සහෝදරියන්ට දරුවන්ට මේ ඔක්කොටම ඇහෙන්න සලස්සන්න. එතකොට තමයි රත්තරන් තාත්තේ අම්මේ පුතේ දුවේ ඔබ තනියම යනවා නෙමෙයි පවුලක් ආකාරයෙන් කුටුම්බයක් ආකාරයෙන් මේ මොතේ යහළුවන් ආකාරයෙන් ඔබ මේ ගමන යන්න පටන් ගන්නවා. එදාට ස්වාමින් වහන්සේ මහද්දේ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය මොහොතේදී ඔබ වෙනුවෙන් කරනවාමයි. ජෙසුස් පිටයි.